මොකද්ද මේ මේ පෙට්ටි එක දාගෙන ඉන්නේ? මේ ඔළු දෙකේ වහු පැටි. මලක් එළිය. ඔළු දෙකේ වහු පැටි. ඔව්. ඔක වහත්තේ අවුරුදු 100කට බෙහෙත් දාලා තියෙනවා. ඒ කිව්වේ? බෙහෙත් ගැල්වීමක් කරලා තියෙනවා. ඔව්. අවුරුදු 100කට. ආ බෙහෙත් මේ ඇතුළට ඉන්ජෙක්ෂන් කළා. ඔව් ඔව්. අලුත් තාක්ෂණය. අලුත් තාක්ෂණය. අවුරුදු 100ක් එතකොට මේ මුයි ඉපදිච්ච ගම මැරිලම බය අටක් වගේ ජීවත් වෙලා හිටියා. මම බය අටක් වුණා. ඔව්. නොමැරි. විකෘතිය තියෙන කකුල් විතරේ. නෑ නෑ මෙයාගේ ඔළු දෙකක් නේ. ඔව් ඔළු දෙක විතරයි මේ කකුල් අතර නෑ ඒ ඇක්ෂන් වලට හදලා තියෙන්නේ එහෙම. ආ ඇක්ෂන් වලට හදලා. නැත්නම් ටැංකිය තියන්න බෑනේ සතා ලොකුයිනේ. ඔව්. එතකොට කොහෙන්ද මේවත්? ගෙදර නෑ මේක බත් දෙකම. ආ බත් දෙකමින් ආරංචි ආවා මේ මේක කිපදිලා කියලා. ඔව් ඔව්. මම මේ ඊට පස්සෙන්ද ඉස්කෝලේ ප්‍රදර්ශනය ඇතුණා ඒකට තමයි මම මේ සැකසුරුවන් කරේ. ඔව්. මේ මේක ඇවිල්ලා මේ වතුරේ ගිල්ලලා අරවා මෙයා මොකුත් නැහැ මේ කරන්නේ. නෑ 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 මොකුත් නැහැ. ඔව්. දැන් මේ ගලක් වෙලා ඉවරයි තනිකර. ආ මේක තනිකර ගල් වෙලා. ඉවරයි. මේ මේ දූවිල්ල වදිනවට තමයි වහලා තියෙන්නේ. වහලා තියෙන්නේ නේ. ඔව් ඔව්. එතකොට හානි වෙන්න පුළුවන්ද? දූවිල්ල වදිනවා මාත් බ්‍රෂ් කරන්න බෑනේ. මේ දෙන්නත් ඔයගේ අවුරුදු 100ට ප්‍රසන්න රක්ෂණ කළා දිනවා. ඒ කොහොමද 100ට බෙහෙත් ගැහුවා කියන්නේ? 100කට යහ තියෙනවා මේක. ආ. අපේ ටාගට් එකක් කරලා දෙන මේ ගලක් වුණාට පස්සේ මේක වෙනස් වෙන්නේ නැහැ. ආ ආ. මේක බර නැහැ. බර තියෙන ග්‍රෑම් 20ක් 25ක් වගේ. බරෙන් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ හරප්පටව දෙන්න? හරප්පටිය සම්පූර්ණ බරක් නැහැ. මෙහෙම අතර පොඩි අතකට ගත හැකි. අප්පච්චි ආ හිම වෙනවා. ඔව් ඒ තරම් හැල් වෙලා තියෙනවා. මස්වත් මෙලින හරවා මේ මොකක්ද? කොහොම හයි වෙලා තියෙන්නේ මේ විදිහට. ඒක තමයි මේ අලුත් තාක්ෂණයේ තියෙන දියුණුව. මේ සියලුම අංග උපාංග ඇතුලේ තියෙනවා. ඔව්. මේවා කපල අයින් කරලා නැහැ. අයින් කරලා නැහැ. දැන් මිනිහෙක්ගේවත් අපි අයින් කරන්නේ නැහැ. ඔව්. ඒ කියන්නේ අපි අලුත් තාක්ෂණයට මේ මට්ටකුලේ ටෙක් එකෙන් තමයි මං ඉගෙන ගත්තේ. අලුත් බඩවැල් මොකුත් එහෙම අයින් කරන්නේ නැහැ. ආ. ඒක ඉතරක් දැන් අපි. ඔව්. දැන කියාගමුකෝ. එතකොට මේ හෝල් එකක් දෙන්න. ඔව් මට හෝල් එක. ඒක ගන්න කි හදිසි මේසකට දන්නේ. ආයුබෝවන්. ඔව්. ඔව් කතා කරනවා. අමාරුනේ ගියත්. ඔව්. ඔව්. හරි මන් දැන් කාර අපිට දෙවන්න. හරි ඔකේ. මේ ස්පිරිටල් ස්ට්‍රේක් එක තුනනේ මාත්. ඔව්. මේ මරණය ගෙනහිලා මරණ පරීක්ෂණය දැන් දවස් දෙකක් වෙනවා. හා. මේ දවස් දෙකම වුණත් මල්ගෙදර අයිතිකාරු හිටියට ස්පිරිතාලේ මර පරීක්ෂණ සිදු කරන්නේ නැහැනේ. ඔව්. දැන් තමයි දවස් දෙකකට පස්සේ මර පරීක්ෂණ ආරම්භ වෙන්නේ. මේ ඒකයි මේ හදිසි කෝල් එක. ආ දැන් යවන්න ඕන කට්ටිය. දැන් අරින්න ඕනේ ගේන්න. එතකොට මිනිහ නරක් කළා කියම යන්නේ නැද්ද? නෑ හයි ස්කූල් ඩිවිෂන් දාලා තියෙන ඒවා. ආ ආ. ස්පිරිතාලේ තින්නේ එහෙමයි. දාලා තියෙන එහෙම. ආ. දැන් ගෙවල් වල අවුරුදු 84ක් වුණත් ළමයින්ට මේක බෙදා ගන්න බැරි මරණේ. එක ස්වභාවික මරණයක් වුණාට එක දරුවෙකුට මේක සැකයි. ආ. ගෙවල් වල බෙදීම නිසා. ගෙවල් වල පවුලේ මේ ඉඩම් බෙදා ගන්න ඕනේ නේද? හරි හරි. ඒක නිසා තමයි දැන් ඒ දැන් මේ ඒක නිසා තමයි මරණ ආරංචිය කරා පිටිය. දැන් අරන් ගිනව එහෙන් මේට. දැන් එහෙන් මරණ පරීක්ෂණ ඉවර කළා ස්වභාවික මරණයක් කියලා ඕඩරේ දීලා තියෙනවා. ආ. අමතර බොරු වේදමත් දරලා මෙහෙට ගේනවා. දවස් දෙක පරක්කු කළා. දවස් දෙක පරක්කු කළා මරණ වැඩ කරන් දින් දවස් තව පස්සට දාලා. ආ. ඒ ඔහොමයි මේක මේ අලුත්ම ජීවිතනේ අලුත්ම ජීවිතනේ ඒ කියන්නේ මේ ඉන්න මිනිහටයි වටින්නේ ආ නැති වෙච්ච මනුස්සයට වටින්නේ නැහැ මේක නෑ නේ පොඩ්ඩක් ආ දැන් දැන් අපි අතෙන් දිකුනේ අවුරුදු 100කට ගහන්න කියලා මිනිහෙකුට අවුරුදු 100කට ගහන්න මේ මිනිහෙකුට මිනිහෙක්ගේ වටිනාකම නැහැ නේ මහත්තයෝ මිනිහා ඊට වඩා කාලයක් තියන්න පුළුවන් ආ මේ සාමාන්‍ය දැන් ඔකට රුපියල් 30000ක වගේ බෙහෙත් ගියා අපිට ආ මිනිහෙකුට එච්චර වටිනාකමක් නැහැ මිනිහෙක්ගේ බෙහෙත් දාන්න.
ini sarili wadang kemana ini kan kita yokum ini kan kita wadin ini wadin ini nanti una kemang emang saya wadang kemana baru apa sih ini ebir itu ayam mana terbein ne oh eh lah pilih orang kita itu kene yokum Asli ke bihun apa sih? Emang saya lebih enak ini kucing mana dia kerja dek? Hah. Emang saya inno kita balal meru na? Hah. Arwah kita dahagun ya sih nak ini tuh. Ya ada bihun ane. Hari. Oke deh katan sama aja. Atu dati. Ikan mi. Hunter cuma teri no mi. Marana karya teri ke inno kota. Hah. Nah itu kota itu mi. Nah hutya board galat ino. Eh. Mi ni nak katia gan eh. Di tempat sih. Atau notice board deh putih ino. Pan deh petir hari lah. Mi kolle kapan sih? Mi petir hari. Makanya polisi ke nomor yang dah lalu kami ini. Mee, gua nampil orang polisi mati. Ini kita kat tempat ni kau ni marah ni kat. Adi sih mau kat sini aku nanti mana jalan dengan lor ni. Apa ada accident dia kerana marah ni nanti aku nanti mana polisi yang dia dengan lor mee giniin dengan nabi. Right. Polisi itu tanya yang ni yang nanti. Nanti polisi murukar kan ini lor mee. Apa itu dapat tegar sambat dulu nanti mana mee kat hospital leh dek hilalah. Mee apa kerana pulu. Hendaknya mee polisi bodoh. Mee, jiwa tu ngatur inna mahatte salib mana tu yaan me? Kaki mana? Mee, jiwa tu ngatur mini peti deh? Oh, mini peti, elektrik oppo mah hatali jay. Hatalis dahak mudalak? Oppo mah? Package juga. Dahak gevala tu yaan. Tawa tista hatte na hidup. Mee tu yaan tiri. Tidak susu tu nih hatai dekat amai gevui. Gevui mah kerla tu. Oh. Tawa ulu itu bahak gila me arwah tegaan tu amai keren ni. Pachi, ahi matamai porondu. Naro kau dekorasi dah hak kedua, ini. Ia orang dekangan tu ada kerah. Ada kerah. Itu kau dekik kedua tu dekat ni danau tu mesal dekat tu lop tu mungkin lah. Iwal danau telah di ini. Iwal danau telah di ini. Kau tu bila kerang gila, ia la not dah la lola di ini. Teri sih ni tu. Yang samaharaya, ini orang dekawas ing nak kerang de. Oh. Ikmuning ada kerang de. Apit ini yang kata alnya mati. Mimi baki yang kahar ini jiwa tu dirinya minisat. Ia manusia rukucer itu ramadi ni mati. Mulu ini mati. Ia miegi minisat adi hai kepermani uprima saya hei itu. Ika ni adi hai kepermani saya walan menye. Ha. Ika samarun tu badi bagi katiti inno. Tahu mana miegi ngapit? Miegi dia nama tu. Badi kat mana kurasa dia nama miegi. Makati. Mimi salah piti rohre mimi. Dan marunya kepala mati, ini tu rupiah das pansiat. Jadi agan no marun kara lagi. Balik. Ah, ini kulan tu kewan no santo sam. Santo sam ni, mereka balat kara ke mengan ni. Eka no dulu not keran ni. Aratiye ni kita waturo purwala ara jarawa di kopko mandala, yakin dala. Eka no parah di kita, ni wahana ni beri no marunya orang ina kute. Hah. Ini tatkah lepas kelati ni samadi. Manusia kau mengan ni gaya bilane. Aikan nodul nanti, mana jarawat ready keno? Jarawat kian ni, apa risi tu di atas? Apa risi tu kian mana? Ada tulu di atas. Ewa kapal agal level mahal deh, non mahal deh, naik speed jalur ini deh. Sebenarnya mahal tu mai dunia. Yang mana sopin bayar kerja jalan, oh he deh non. Alat tu dunia nanti pilih level kita deh non. Nanti aku waktu lekuk purwala deh non, apa itu adu paru. Tapi mewah wahana ini berai nukum. Wahana ini berai. Itu korang. Baru gaya nanti deh. Maku evila abis dia, macam ala bingil, ni kerja tu pun dikurangkan. Mereka tu action ni, orang kata dia ni mereka raja kari keren ni. Amiya dah la tin milo, iyal tenggal dah. Iyalah, iyalah macam tenggal ni entar dah la begini. Dan kapan leh mati? Kapan leh ni? Nah, alut tak sini ada binari deka ya ni. Ah, ini aku kau itu tak sini dia ni. Nek dia lah, piat tulis. Balan, pulua. Pulua mas. Enak putar balas. Minggu ni kalah ni. Ni ada kaki latih ni me. Oh, ini kah, bodi ya kah? Ah.
මේ මේ අපි දෙන්නේ නැහැ මේ වීඩියෝ කරන්න ඒවා මේවා කරන්න. කිසිම ජාතියක් අපිට දුන්නාම මොකද්ද කිව්වේ? මේ මේ මරණයක් අපිට බාර දුන්නාට පස්සේ මහත්තයෝ අපි දෙන්නේ නැහැ ජාතීන්ට අපිට දුන්නාම අපි දෙන්නේ නැහැ ජාතියකට පෙන්නන්නේ නැහැ අපි. මේවා ෆෝන් වලට අරගෙන එක එක දැන් වලට මේවා කරලා උදාහරණ. මරණය. මේ විකෘති වෙලා තියෙන ඒවා කපලා කොටලා තියෙන ඒවා ඔක්කොම මේ අරයට මෙයාට ෂෙයා කරලා. ඒක හරි පහත් වෙලා. මැරිච්ච මිනිහට හොඳ නැහැ. මැරිච්ච මිනිහට හොඳ නැහැ. මානසික ලෙඩු ටිකක් ඉන්නවනේ. ඒ මානසික ලෙඩු එහෙම කරනවා ඒක. එහෙනම් පෙන්නන්නේ නැහැ කාට. පෙන්නන්නේ නැහැ. දැන් ඉතින් බොඩියක් නැහැ නේ අපි ඒ නිසා නැහැ කෙනෙක්. ඔන්න යනවා. අපිට කාටවත් යන්න එන තැනක්. අමික ලැල්ල. ඒක දැන් එතකොට තියෙනවා නල මාර්ග අරව මේ ගොඩක්. ඔන්න මත මේක එක්සෝස් ෆෑන් එක. ඒ කියන්නේ මේක මේ මෙයා වැඩ කරන කෙනාගේ ආරක්ෂාවර තමයි දාලා තියෙන්නේ. දොල් මේකේ විස බීජ මොනවද තියෙනවා නම් මෙතනින් ඇදලා යනවා ඔක්කොම. තව ප්ලාන්ට් එකක් තියෙනවා මේක පිච්චෙන්න. උලම් පාර. ඒ කියන්නේ පිට සමාජයට හරිනේ. හරිනේ එළියට යන උලම් පාරත් දහනේ වෙලා තමයි පිට කරන්නේ. පිට කරන්නේ රයිට්. එතකොට තමයි මේක මේ අපි පරිසරය පැත්තෙන් හොඳ වෙන්නේ එතකොට. එතකොට කොහොමද මේ මොනවද මැෂින් මොනවද වෙන්නේ මට ඒ ගැන අවබෝධයක් නැහැ. මේක මාත්‍ය මේ හුලම් පීඩනයෙන් තමයි බෙහෙත් දාන්නේ. හා මම හුලම් රාත්තල 130ක් ගන්නවා. ඔව්. මේ ටෙම්පරචර් ලයින් එක තමයි මේ තියෙන්නේ. ආ ටෙම්පරචර් එකකින් අරගෙන ඔව් මේකට හක් කරාම මේක මේ හුලම් එනවා. ඔව්. මේක තියෙන ෂොක් එක. හා හුලම් මේක ලෝඩ් වෙලා තියෙන්නේ. ඔව්. මේකෙන් තමයි මේ ඒ අවශ්‍ය නහරේද නහර ප්‍රමාණය බලලා නහර පරිමාවක් තියෙනවා. හා හා මේ වයසක කොයි හරියට දැන් ඕක අතේ අතේ පුපුසිය දමනිය කියන එක තමයි බෙහෙත් දාන්නේ. හා සිරාවෙන් දාන්න බෑ. සිරාවෙන් දාන්න බෑ. ඔව්. මරණ පස්සේ දමනිය විතරයි බෙහෙත් වැඩ කරන්නේ. හා හා. මරණට පස්සේ දමනිය විතරයි වැඩ කරන්නේ. වැඩ කරන්නේ. හා. ඒකෙන් තමයි බෙහෙත් දාන්නේ. හා. ඒකට මේ කටුව ගහනවා. ඔව්. ගහලා කටුව ගාලා මේ වැල්ලේ ගරියහම ඔව්. මේ වැල්ලේ ගරියහම මුළු ඇඟේම විනාඩි 2ක් ඇතුළත බෙහෙත් දුවලා ඉවර වෙනවා. එතකොට අර ලීයරෝ මේ තීජ්ජිම ඒක ඔටෝමැටිකල් හයි වෙනවා. ආ ඒවයි අදින්නේ අදින්නේ ඒව ඒකට තියෙන වෙනම මැෂින් එකක් මේ මේ මේක ඒක බ්ලඩ් අදින එක. ආ බ්ලඩ් මුලින් අදිනවද? නෑ නෑ වැඩේ ඉවර වෙලා අදින්නේ ඒක. ආ වැඩේ ඔක්කොම ඉවරව වතුර වැඩි යනම් මනම් ප්‍රශ්න තියෙන ඒවා තියෙනවනේ. ඔව්. ඒ වගේ ඒවා විතරයි අදින්නේ. ආ මේකේවත් අදින්නේ නෑ. නෑ 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 ඒක බොඩිය විදියා බල්ලා තමයි ඒක මේවා කරන්නේ. ඔව්. ඒකෙන් තමයි ඒක දුවන්නේ. ඒක උතර උඩ තින්දා මොකක්ද එක මේ 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 අර බොඩි සමහර බොඩි තියන උස්සන්න බෑ වහත් මේ වේට් එකෙන් තමයි මේවන් තමයි චක් කරලා අරගෙන ඔන්ලයින් එක දුන්නා මේ අල්ල ගන්නවා ආ සමහර බොඩි අපි අතින් උස්සන්න බෑ ඒ තරම් බරපතල ශරීර ලොකු ලොකු අය ඔව් චක් කරලා තමයි ඒක ගන්නෙ උඩට චක් කරන්නේ ඔව් චක් කරලා level උඩින් ඩාර level අදිනවා එතකොට අරකට අර අර සිලින්ඩරේ තමයි මේ බ්ලක් తీරෙන්නේ නේ බ්ලක් తీරෙන්නේ අර එහා එක ඔව් ඒක පිරුණාම එතකොට මේ ඒක පිරෙන්නේ නැවතු දැන් ඒක පිරුණා අපි අන්ඩර්ග්‍රවුන්ඩ් වලක් හදලා තියෙනවා මේ මෙතන සීන් එක ඒක අස් කරන්න සුද්ධ කරන්න ඕනේ නැද්ද එතකොට නෑ 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 උගදී අවුරුදු තුනකට විතර සැරයක් තමයි ඔබ පිරෙන්නේ ආ මිනිහගේ ලේ තියෙන්නේ හරි ජූරි ප්‍රමාණය වතුර තමයි තියෙන්නේ ආ ලේ තියෙන්නේ පොඩ්ඩද ඔව් රක්තාණු හයි වෙන ඔක්කොම ආ බෙහෙත් දැම්ම බෙහෙත් වලට ආ වතුර ප්‍රමාණය තමයි ඉතුරු වෙන්නේ වතුර ප්‍රමාණය වතුර බෝතල් භාගයක් කාලා ඒ වගේ ප්‍රමාණය තමයි ඉතුරු වෙන්නේ ආ සමහරව ඉන්න ඔය වක්කොඩුව නම් මන සෞත් වෙච්චේව තියෙනවා ඒව එන ටිකක් වැඩිපුර තියෙනවා ආ ඒවැ තියෙනවා ඔව් ලෙඩක් එක එක තමයි ඇඟේ මේ බෙහෙත් දාන එක අඩු වැඩි වෙන්නේ අඩු වැඩි වෙන්නේ හා දැන් අර වාහනයක් අරින්න ඕනේ මට කරා ආ හරියන් යන්කෝ ඒ වැඩේ කරනකම මම අහන්නම් ඔව් ආ දැන් ආපු කෝල් එකට නේ ඔව් ඔව් අර කෝල් එකට මේක අරින්න ඕනේ දැන් මේ 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 ළමයි මේ ඉස්සර එක දාගන්න මේක මේ මේක මේ මේ ට්‍රොලිය බොඩි එක ගේන දැන් ට්‍රොලිය ඔව් උඩ කැලල එතකොට දෙක උඩත් එකක් ගේනවා ආ දෙකක් ගේන වෙලාවට දෙක උඩ යටද ගේනවා අද දෙකක් ගේන කොහොමද අද දෙකක් ගේන්න දිනවා මේ ඔව් ඔව් ආ මේ මේක දාන්න කරාපිටි ඔව් කරාපිටි එතකොට ට්‍රොලිය දෙකක් මේකට දාන්න ඕන ඔව් දෙකක් දානවා අද නැත්නම් මේ කාලේ හැටියට මිනිස්සුන්ට බර වැඩි ඉනි ඔව් ආ ඒක එතකොට බෙදිලා යනවා නේ එතකොට හයර ගන්න වහත දෙකට බෙදිලා යන ඔව් එතකොට මේ දැන් ගණන් අඩුයිනේ අද හා පොඩි එක දැම්මනම් හොඳයි උඩනේ මේ එන්නේ ගෑනු දෙන්නේ නැද්ද පිළිමේද ආ දෙවර්ගෙද එක්කෙනෙක් ගෑනු එක්කෙනෙක් එක්කෙනෙක් අවුරුදු 18 19 එක පිළිනා මේ
ඒකත් මොලේ ස්නායු මැරිලා මකත් හිටියා. ආ ස්නායු මැරිලා. ඔව්. එතකොට කොටස් දන් දෙන්න පුළුවන් නේද ස්නායු මැරිලා? ආ ඒක කොටස් දන් දෙන්න දෙමව්පියෝ කැමති වෙලා තියුන්නේ නැහැ ඉස්සල්ලා. ආ. සමහරව කැමති සමහරව අකමැතිනේ. ඒක හරිනේ. ඔව්. දැන් අපි කතා කරා අර මුලදීම මේ මේක සම්මුර්ධියෙන් පටන් ගත්තේ ඊට පස්සේ 50000 ණයක් ගත්තා ඒකෙන් 99 නේද ඔව් එන්න ලොකු දුරක් ආවා එහෙම කියලා ඔය වගේ පළවෙනි වාහනේ තියෙන යහපැත්තේ ආ ඒ හැබැයි තියෙනවා මුලින්ම ගන්න එක ඔව් මේක මේකත් මේ මෙතනට එනකම් විතරේ පොඩි කඩ පොඩ්ඩක් තිබුණේ මේ තියෙන මේ ලයින් එක ඔව් මේ ඊට පස්සේ ගා මම මේ හදලා දීුණා මේ ඊට පස්සේ ලොකු මාත් කරගත්තා ඔව් මෙයා යනවා එයා යනවා ආ දෙන්නේ කැටි වැඩේට නේ දෙන්නේ කැටි හොඳටම දැන් මේගොල්ල පිටත් වෙනවා දැන් එතකොට මේ මේ මෙච්චර ඇවිල්ලා දිනුනු වෙලා දැන් ලොකු මහත් වෙලා දැනකට එන්න කලියෙන් ඔව් මල්සාලාය වැට බහින්න කලියෙන් මොනවද කලේ ඔබතුමා මම ඉස්සල්ලා කුලි වැඩ කරේ කුඹුරු කොටපු එක මම මෙහෙනේ මේ වහතුම මම වවුනේ ආවේ ආ වවුනේ ආවේ ඔව් මං එල්ටිටි මේ කලබල වලට තමයි ආවේ අපේ වගා පළදා කරන් හිටියේ එහෙ නැත්තම් ඔව් අපේ තාත්තා ගෙන් දෙන්නේ 48 ඔව් එහෙ ගිහිල්ලා තියෙනවා දී අපි ඒ ආවාසයෙන් එහෙ ව්‍යාපාර තමයි එහෙත් කරේ මේ ගෝවිතන් කරන අතරේ. ඔව්. ඒක මේ මෙහෙට එනකොට අතපය විතරයි අරගෙන ආවේ. ඔව්. එක රැයක් අපේ පවුල් 17ක් කපල මැරුවා. අච්චි. එල්ඩීඩී. ඔව්. දේවත් එක තමයි ගියේ. ඔව්. මේ ඇවිල්ලාදී අපි රැකියාවල් දෙන්නගෙන ඉන්නේ නැහැ. ඔව්. ඒකෝර අපි ස්කෝල් අවුට් වුණා විතරයි යන්න තමයි මේ විභාගෙ ලිව්වේ. අපි විභාගෙ ලිව්වෙත් මේ. මේ. දැන් අපි මල්ල දෙනෙක් ඉන්නවා. ඔව්. ඒකෙන් තමයි ආමි එකේ නැති වුණේ ලෙප්ටන අමරසිංහ. ආ එතකොට මේ සිංහ කියලා දැන් මේ නමේ කැලලක්ද? ඔය නෑ මල්ලිගේ රෙජිමන්ට් එක සිංහනේ. ආ මල්ලිගේ රෙජිමන්ට් එක සිංහෙන්ද? ඔව් සිංහ කියලා දැම්මා මේ මල්ශාලාවට සිංහ කියලා දැම්ම මේකයි. ඒකෙන්ද. සිංහ රෙජිමන්ට් එක. එයා වෙනුවෙන් තමයි අර හෝල්ට් එක හදලා තියෙන්නේ එයා පැත්තේ පාරේ. ආ ඔව්. එයා වෙනුවෙන් කරලා තියෙන්නේ. ආ සහෝදරයා වෙනුවෙන් තමයි අර තුන්වක් දෙනෙක් ගනුත් ඉන්නේ නේ. ඔව් ඔව්. මේ හෝල්ට් එක හැදුවේ. ඔව්. උදේට පිරිසක් ඉන්නවනේ. ආ බස් එක යන ළමයි 40ක් 50ක් ඉන්නව උතන උදේ. ආ උතන. පාර පැනලා ලිස්සලා කවුරු හරි ඇක්සිඩන්ට් එකක් වුණත් ඒක දරා ගන්න බෑනේ අපිට. ඒක උකට පුදලක් ගියා වගේ නෙමෙයි ඒක වටිනවා ඒක. සමාජයේ. මං අහන්න හිටියේ දැන් අපි හිතමුකෝ කෙනෙකුට අත්තේ මිටේ සල්ලි නෑ. පෙට්ටියක් ගන්න නෙමෙයි මුන් බෙහෙත් පෙත්තක් ගන්න සල්ලි නෑ. ඒ වගේ මිනිහෙකුට මේ මල්සාලාවකින් කවදාවත් chance එකක් ලැබෙන්නේ නැද්ද? අපේ නම් මාත් මට නම් නෑ කියන එක ඇවිල්ලා කිව්වද? මං ඒක ගැන පසු විපර මං බලනවා ආපස්සට. යා එන්නේ කොහමද මොකද්ද විලාසෙ? නෑ කියලා කියනවා නම් මගේ මේ වැඩ කරන කට්ටිය හරි දරුවෝ හරි ගිහිල්ලා ඉවරලා එතන ගිහිල්ලා බැලලා ඇවිල්ලා කියන තාත්තේ මම අර කරන්න කම නැහැ මේ කරන්න ඕනේ. ඔව්. ඒක කොහොම ප්‍රී කරනවා? හා හා. මං අලුත්තල වැඩි හිටි මාසේ බද්දේකම සම්බෝධිය මැරෙන ඔක්කොටම මම නිකන් දෙන්නේ. පෙට්ටි? පෙට්ටිය දීලා බුම් දානේ කඩ කරලා ඔක්කොම කරලා තමයි ඉන්නේ ඒවා ප්‍රී. ඒක තමයි මන්ත මං ගෙනියන්නේ. ඒ ඒ ඒ සාමාන්‍යයෙන් අර 40000ක් කියන මුදල යනවා එන් එකට. ඒකට එච්චරම යන්නේ නැහැ. ඒක අර හතරස් පෙට්ටිය. හා. ඒක 28ක් වගේ තමයි යන්නේ. ඒ වැඩුක ගාන. ගාන අඩු වුණාට තේරෙන්නේ නැහැ. මේ කරන පින්කම මහත්යෝ. ඒක ඒක හොඳ කෝටිපතියෝගේ අම්මල දාත්තලානේ වැඩි නිවාස ඉන්නේ. නැති බෙරි කට්ටිය නෙමෙයි ඉන්නේ. ආ. මහත්යෝ අපි වගේ කට්ටිය ඉන්නේ නැහැ එතනද ගියන් දාන්නේ. හ්ම්. හොඳට සල්ලි දෙන කට්ටිය තමයි මේ දරුවෝ ටක් ගාලා මේ අයින් කරන්නේ අම්මල දාත්තලා. මොකෝ අර පවුල් ප්‍රශ්න ඇති වෙන්න ගෙනලා දානවා අතනට. ආ. අරයට හලගන්න ඕනේ නැහැනේ. එතකොට මහත්තයර සල්ලිත් ගිවල යනවා නලොත් නෑ මෙහෙට නම් එන්නේ නෑ මහත්තය ඒක මගෙන් ප්‍රී කරන වැඩ අර කෝටිපතියගේ තාත්තා අම්මව එලියට දාලා මේ වැඩ ඉන්නවද ළමාව ආයෙත් නෑ ඔව් ඒක කරන්නේ මරණයටවත් එන්නේ නෑ දරුවෝ ඒකට එන්නේ නෑ ඒ මරණයට පෙට්ටිය දෙන්නෙත් නිකන් බෙහෙත් දෙන්නෙත් නිකන් ඔක්කොම කරන්නේ මහත්තයා ඒක මගේ ඒක අපි ඇත්තම හිතේ සතුටින් කරන වැඩ ඒක අපිට ලැබෙන හා ඒ කියන්නේ අපේ අම්මා තාත්තාට වඩා මේ මිනිස්සු දැන් එතනට ගෙන දාලා තියෙනකොට අපි දානේ අම්මානේ ගෙනච්චත් එතනට ගියත් ඒ හැමෝම අපිව වැළඳ ගන්නවා. නා. හොඳ කෝටිපති ඉන්නේ. සමහරව ඉන්න කැම්පස් එකේ ඉංග්‍රීසි ලෙක්චර් කෙනෙක් ඉන්නවා. නා. එයාත් විතර මහනවා මේ මොකද්ද පුතා සල්ලි ඕනේද මොනවද ඕනේ. නා. ඒ වට්ටමේ තමයි එයා ඉන්නේ. නා. ඒ මිනිස්සු හරි ආදරයක්. යන හැමෝට. ඒ කියනවා මගේ මගේ ඉපාර ඊළඟට මේ පෙරවාතය මේ ගෝනපිරුණ සර්ණමල් ශාලාව කියලා තිබුණා. නා. ප්‍රසිද්ධ එකක් තිබුණා. ඒක තමයි මම ඊළඟට මේ පාරේ වාහනයක් බ්‍රේක් ඩවුන් වෙලා තියලා උතල මම සාමාන්‍ය මැකැනිකල් කරනවා. නා.
එතන වාහනේ ගෙනියනක වෙන්නේ නැතුව මම එතනට යමු වුණා. මට එපාර එතන රස්සාව හම්බුණා. ආ එහෙමයි එතෙන්ට සෙට් වුණේ. එහෙමයි සාලාවේ. ආ. ඒතකොට මම ටෙක් එකෙන් අවුට් වෙලා. ඔව්. මටක්කුලි. මටක්කුලි කෝස් එක දිනුනට එම්බම් කරන්න මිනිස්සු නෑ එතන. ඉගෙන ගන්න යන්නේ නෑ මේ කුණු වෙච්ච පණුවදාව මිනිහින් එතන තියෙන්නේ. තියෙන්නේ ඔව්. ඉතින් අපි ඉගෙන ගත්ත දේ වටිනාකමක් තියෙනවා. ආ. දැන් මෙයාලා මේ අලුත් තාක්ෂණයට යමුනේ මෙතනට එවිල්ලා. ආ. මේ මහත්තයා අර කුණු වෙච්ච ඒවා අල්ලලා ගල්ලා ඔව් එහෙම වැඩ කළේ. ඒක තමයි අපේ හොඳම අත්දැකීම. හ්ම්. ඒ ටිකෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. හා. දැන් මෙයාලා කවදාවත් පස්සට යන්නේ නැහැ. නෑනේ. මේ මේ වාහනේ දැන්ලා දැන් පොඩි කාලයක් වෙනවා. ඔක බ්‍රෑන්ඩ් නියු. හා. මම තාම කෝල් එකක් අරගෙන. මං කෝල් එකක් අරත් ඔක. එකක් ගන්න එකක් ගන්න. ඒ වගේ නහන්න මම පොඩ්ඩකින් ගන්න පොඩි වැඩසටහනක්. අපේ තාත්තට අපේ අම්මට හොඳ කාර් එකක වෙට්ටිය පටවල යන්න ඕන. ඒවම ඉල්ලනවද? එහෙම ඉන්න කොටසක්. ආ. කොටසක් එහෙම හිටියට සමහරුන්ට ඕනේ මේ කොහොම හරි වැඩේ කරන්නේ. මේ යුගේ සල්ලි නැහැ මත්. ඔව්. අතේ මිටි නැහැ. මේ කාලේ කොහොමද? නැහැ. නමුත් ඉතින් සමහරුන්ට ඕනේ මේක ටිකක් ලොකුට ගෙනියන්න. සමාජයට පේන්න. ඒ කියන්නේ සලකන්න බැරි වෙලා තියෙනවා. හැබැයි ඉන්නකන් ඇල්ලදුරයක්ක් දීලා නැහැ. ආ. අර වැඩකාර මිනිස්සු තමයි මේ ටික ඔක්කොම කරලා තියෙන්නේ. ආ. නමුත් අර යා වටේට එන පිරිසේනවනේ. ආ. ඒ කට්ටියට පේන්නේ මේක ගෙනියන. මේක ගෙනියන. ඒක තමයි ඇත්ත. ප්‍රදර්ශනේ. ප්‍රදර්ශනේ. දැන් මේක පිටිපස්සේ ඇරියහම කොහොම මොකද්ද ඔක? මේ නෑ. අරින්න පුළුවන්ද? පුළුවන් පුළුවන්. කොහොම පෙට්ටිය පටවන්න වෙන පිටිපස්සේ නේ නේ? අනිවාර්යයෙන්. දැන් මේකේ මේකේ ආ මෙහෙම තියෙන්නේ නේ. ඒක VIP වැන්ස් එක. මේ මේට වඩා ලොකු වාහනයක් යන්න බෑ මේ. ඔව්. පාරිභෝගිකයයි නේද? ඔව්. අපද මේ මේ ඉස්සරහින් දින කාපට් පාර වගේ නෙමෙයිනේ. නෑ 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 නෑ. දැන් මේක පෙට්ටිය තියලා තල්ලු කරනවා. ඔව් මේක ඔටෝ තල්ලු වෙනවා. ඕනර් තියෙනවා. ඒ රටින් ආපුවම තමයි. ආ ආ. අඟුලක් කරලා නෑ. මේක මේ මේක මේකේට විස බීජ අරවම මේ යන්නේ පෙට්ටිය වහලා නෑ. නෑ නෑ. මේක වන්ත ට්‍රාන්ස්පෝර්ට් එකක් විතරයි කරන්නේ. ආදානාගාරය විතරයි මේකෙන් ගෙනියන්නේ අපි. ගෙනියන්නේ. වෙන කිසිම දෙයක් කරන්නේ නෑ මේක. ආ. දැන් කොළඹ නම් දිනව ආවනේ මේ 2000 විතර මේ අස්ස කරත්තවල නැග්ගලා ගිහිල්ලා නේ ඒවා මෙහෙට හරියන්නේ නැහැ මෙහෙට හරියන්නේ නැහැ මේ ගමනේ ගම මේක මේ බොම්ම මාර්ගෙන් කරගන්න යන්තම් එල්ලිර යන්නේ යන්තම් ආ ආ ඒක වැඩේ දැන් මන් නරක නපුරු පැත්තකට එක් කරයි යන්නේ අර හිට යනකොට දැන් ඔව් දැන් මෙතන මේ මිනිමනේ ගෙනත් දාන්නේ මහත්තයා ඔව් රැයට බය වෙලා කොල්ලෝ ගෑ ගහලා මහත්තයලට නූල් බැඳලා එහෙම එහෙම උටපට තිනව අපිට නැහැ නේ මහත්තයා තාම අපි දැක්කේ නැහැ අපි හරි ආසයිනේ යකේ බලන්න අපිට බැරි වුණා නේ බලන්න. අපි දැන් නෙමෙයි අපි දැන් 89 බීචනේත් එක්ක ඔක්කොම ඉවර වුණා. 89 ජේපී කලබල වලට ඔය හන්දියක් හන්දියක් ගන්න මල්ල පුච්චුවනේ. හා. එතකොට අර හිටියේ යකු ටිකක් ගියා. හා. එතකන් විතරයි ඕක දියුනේ. හා. දැන් නැහැ. දැන් නැහැ නේ. දැන් මේ අඩු ගානේ තොවිල් එකට බෙරයක්ක් ගන්න නැහැ. එහෙමත් නැද්ද? නෑ නෑ. වෙනද මිනිනෝ ලෝයාගෙන කීයක් එන්නේ? හා. අපි ඉස්සර මිනිවලු හැංගෙනවද? ඔව් ඉතින් මල්ශාලාවට නැත්නම් ඉතින් අර තොවිලට කොහෙන්ද ඔළුව? බිත්තරේ බදින්න ගන්න ඕනේ අරකට මේකට කොච්චර දේවල් තියෙනවද? ආ දැන් එන්නේ නැහැ. මන් දැනන් හිටියේ නැහැ එහෙම මල්ශාලාවට මිනිවලු ඉල්ලන් එනවා කියලා. නෑ නෑ දැන් මේ වෙන කාටවත් ගන්න බෑනේ. ගන්න බෑ ගන්න බෑ. අනිත් මිනිහා බයයි නේ. බය නැතුව එන්නත් එපේ. ආ ඉතින් අපි රැට සෙමිටරි එක මේ ආදානාගාර තියෙන තැන් වල ඉස්සර අපි සෑයවලන එක හුඹි. දැන් නේ ආදානාගාර තියෙන මහත්තයා. ඔව් නේ. ඒ අපේ රැට ඔයකෙම තමයි කාලා බීලා ඔකෙම තමයි නිදාගන්නේ. අපි මේ ගෙදර ගෙන්නේ නැහැ නේ. නැහැ නේ නේ. දැන් මේ අලුත් කාලේට තමයි මේ ආදානාගාර හැදුනේ. හ්ම් හ්ම්. ඒක හොඳයි. ඇත්තම ගහකොළ ඉතුරු වුණා. නෑ. නැත්තම් ඉවලා පුවක් ගහකට හොයා ගන්න හම්බ වෙන්නේ. හම්බ වෙන්නේ හම්බ වෙන්නේ. ඒ කියන්නේ දවසට සෑයවල් 3ක් 4ක් ගහනවා. නෑ. ඒ අපේ එදා අත්දැකීම. නෑ. දැන් ගහන්නේ නැහැ නේ. නෑ. කලාතුරකින් තමයි. ඔය දැන් කතන්දර දිනවනේ. මේ හර්ස්ගේ පිටිපස්සේ ඔන්න ඩ්‍රයිවර් ලෝගෙන යනවා වාහනේ තනියෙන් රෑපංගලමේ බූත්‍යා ඉඳලා කතා කරනවා ගෙල්ලෝ කතා කරනවා මේ ඔක්කොම කතන්දර නේ කතන්දර තමයි ඉතින් මානසික මට්ටම විතරයි ඔක්කොම හදලා තියෙන්නේ හැබැයි
පණ තියෙන මිනිහට වඩා මැරිච්ච මිනිහා හොඳයි. ආ. ඒ මිනිහා කරදරයක් නැහැ. ආ ආ. පණ තියෙනවා නම් පොඩ්ඩක් අපි හැරිලා බලනවා මොකෝ මේ මිනිහා ෂුවර් නැහැ. ආ. අර මිනිස්සයා කවදාවත් එහෙම දෙයක් කරන්නේ නැහැ. මැරිලානේ. අඩුතරම් විරිත්තන්නේවත් නැහැ. නෑ නෑ කීයරවත් නැහැ. ඔය හැමෝටම හොඳ නැහැ කියන එකත් මෙතනදී තියෙන්නේ. ආ. ඒ කියන්නේ සිකුරාදර ගෙනියන්නේ නැහැ. ආ. අඟහරු අතර ගෙනියන්නේ නැහැ. ආ. ඔය මරණ ටිකත් මේකම තමයි තියෙන්නේ. ආ ගෙනියනකම්. ගෙනියනකම්. අපි ඉතින් මේකම ආරක්ෂා කරගෙන ඔහෙ ඉන්නවා. ආ. අවදාවත් මේ අපිට නැහැ නේ මහත්තයෝ. පොල් ඇට්ටියකට සද්දයක් ඇහෙන්නේ. එහෙම නැහැ නේ. ඒ කියන්නේ මේ රස්සාවට හිත හයිය වෙන්න ඕනේ. හිත හයියම වෙන්න හිත හයියත් වෙන්න ඕනේ. ආ. ඒ වුණාට අර අපි කාර්යක්ෂම නා. මේක මහත්තයෝ කන්න බොන්න හම්බෙන්නේ මේ රස්සාවම නෙවෙයි සේවාව. පැය 24ම කොයිලා වෙද්දන්නේ එන කෝල් එකට යන්න ඕනේ. අවුරුදු ගානක් ඇඳේ පණ ඇද්දත් මැරිලා විනාඩි 10ක් තියාගන්න බෑ. ආදිමි. ගෙදරින් ගෑ ගන්නවා. අම්මේ කරේ යන්න මේක කරේ යන්න. ආයි. මම මැරිලානේ. මැරුණට පස්සේ එයා ආදරේ නෑ. නෑ නෑ. මොන අම්මා තාත්තා වුණත් නයා පුරංග වගේ තමයි මැරුණට පස්සේ. අක්දාල පිට කරන්න හදන්නේ. ගෙදර ගෙනිච්චත් අඟහරු වදනොත් අපෝ අපේ අම්මා මේ කිරි දීලා නැන්නේ අඟහරු වද. එහෙනම් එදාට ගෙනියන්නේ නෑ. ඒකත් තියෙන්නේ මේ. නැතයිද මතු අම්මලා දාතලා ඔය පොඩි කාලේ ඔය දරුව කොච්චර අමාරුවෙන්ද කරේ තියෙන්නේ යන්නේ නැත්තම් නැත්තම් අද පහසුකම් දුණා මේ එහෙම යුගයක මේ ජීවත් වෙන්නේ නේ දැන් කොරෝනා කාලේ කියලා එකක් තෝරන්නේ අන්න ඒ කාලේ අද්දකින් මම දැනගන්න කැමතියි ඒකත් මහත්වරු මේ අමු මුලාවක් විතරයි නේද මේ කොරෝනා ඔගලන්ට මේ දැන් කොරෝනා මිනි ගියේ නැතිනේ මේ තමයි මේ ගෙනවා 12 15 ගෙනෑම ආ මේ අපි ආදානකාර ඉඳ එනකම් බලාගෙන ඉන්නවා ගෙනියන්න. ආ. සමහරව ඉන්නවා අදටත් මන් දන්නේ මේ කාගේ කවුද කියන්න. පිට්ටුවේ. ආ. ආරච්චිගන්ද හොස්පිටල් එක කොරෝනා සෙන්ටර් එක. ආ. ඕක ගෙනත් දැම්මම කොළඹින් කෝල් කරනවා. එතකොට 9500 පෙට්ටිය. ආ. ඒ කොරෝනා පෙට්ටිය. කොරෝනා පෙට්ටිය. ආ. account එකට සල්ලි දානවා. ආ. කොහොම මගේ තාත්තා ගෙනිහලා නැහනේ. ආ. ඒ පුතා එන්නේ නැහැ තාත්තා බලන්න. අපි අඳුරන්නේ නැහැ. ඔව්. අපි ඉතින් එතන තියෙන එක කරගෙන යනවා. ගිහින් ලෙවල පුච්චලා එනවා. ඔව්. ආයෙ මේ නමක් ගමක් දන්නෙත් නැහැ. පෙට්ටියම කා ඉන්නවද කියලා. ඒ අර මනුස්සයා දන්නෙත් නැහැනේ කවුද කියලා. ස්පීසාලේ මිනිස්සු ඔක්කොම කොරෝනා කාරයෝනේ. ඔව්. ඒ පාර ටික දවසක් ගියාම ඔන්න පැයක් වගේ යනකොට ආයෙ කෝල් ඇද්දෙනවා. අපේ තාත්තා නෙමෙයිනේ ගෙනින් තියෙන්නේ. ආ. ඔන්න ඒ පාර තව පෙට්ටියක් කරගෙන යනවා. ආ. ඒ ගිහින් ලෙවල එක මිනිහ තුන් පාරකට පුච්චනවා. එතකොට තුන් දෙනෙක් ගිහිල්ලා. අම්මට කොරෝනා. ඔව්. ඒක නේද කොරෝනා හැදුන්නේ නැද්ද ඔය විස බීජ ගෑවිලා? කොරෝනා එහෙම මහත් ලොකු විස බීජයක් නැහැ මේකේ. නැහැ මේ ඉස්සපස්සල මලමිනියක් නෙමෙයි. ජීවත් වෙන එකෙක් ගාවින් යන්න බයයිනේ. ඒක තමයි. දැන් මේ මිනිස්සු ඒ මවා ගත්තට හා එහෙම වුණා නම් මහත් අපි මැරෙන්න ඕනේ. මැරෙන්න ඕනේ. අනිවාර්යයෙන්. ඒ උස්සපු මිනි වල හැටි. මිනි ප්‍රමාණෙත් එක්ක. හ්ම්. රෑ 12ද 1ද 2ද කවුරුවත් නැහැ තනියම. තමාට මේ සේවක ගර්ල් වලට ගිය වෙලාවල් වෙන්න පුළුවන්. එයාලා නිවාරු නැහැ මාතලේ ළමයි ඉන්න වැඩ කරන ඒකට දුරනේ. හා. නමුත් ඒ මිනිස්සු ගෙවල් වල යන්නේ නැහැ මොකෝ මෙතන ඉඳලා කොරෝනා අරන් ගිලා ගෙදර හැදුනොත්. හැදුනොත් කියලා. හ්ම්. නමුත් එහෙම කාටවත් බලපෑමක් වුන්නේ නැහැ අපිට. මෙන් බහිඳන් ක්‍රීඩා දෙයි නේ කියලා ආගෙන. විසිමද යන්නේ. දැන් කී දිනක් වැඩේ මේ? මේ මං ගාව ETF ගෙවන 6 දෙනෙක් ඉන්නවා. ආ, ඒවා ගෙවනවා. ETF PPF ගෙවනවා, ආදායම්බතු ගෙවනවා. ආ. මම ඉතින් රූරට හරියට කරනවා. ආ. ඒ කියන්නේ මොකෝ හැංගෙන්න බෑනේ මත හැමදාම. බෑනේ බෑනේ බෑනේ. ඈ බෑ. හ්ම්. මගේ ගුරුනාන්සේට පින් සිද්ධ වෙන්න තමයි මම සම්මසාල නැති වුණා. ආ. පොඩි දුවෙක්ගේ ප්‍රශ්නයක් ඉදදී බෝම්බයක් ගහලා. නමුත් මේ ආ ගුරුතුමා එතන එතන. ආ. ඒ කියන්නේ අපි ටෙක් එකෙන් ගත්තර මහත්තයා අත්දැකීම් අපිට මේවා මේ පරිහරණය කරන්න බෑනේ 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 එතකොට අතනට වැටුනහම තමයි මම බෙහෙත් දාන ඒවා හරියට තනියෙන් අදින්ද ඒව උනේ හා ඒ මල්ශාලාවක් තියෙනවා තාම ඒක වැහුවා ආ ඒක වැහුවා ඒ කාලේ මෙයා නැතුණාට පස්සේ යා නැතුණාට පස්සේ ඒක වැහුවා හා එයාට පින් සිද්ධ වෙන්න තමයි ඔය අලුත්වල වැඩි හිටි මාසෙට ඔකෝම පෙට්ටි නිකක් දෙන්නේ ආ එයාට පින් සිද්ධ වෙන්න මුතුමාට පින් සිද්ධ වෙන්න එයාට පින් සිද්ධ වෙන්න එතකොට මේ මගේ මල්ලිට පින් සිද්ධ වෙන්න තමයි මේ සම්බෝධි වැඩි ශ්‍රාසෙට දෙන්න. ආ. ඒ කියන්නේ හම්දාවේ කට්ටිය මැරිච්ච කට්ටියටයි. ඔව්. එයාට වෙන සිද්ධ වෙන්නේ. දැන් ওই විදිහට මම අහන එක වැරදි මේ ප්‍රශ්නේ අහන එක වැරදි. ඒුණාට මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් මේක බලන මේ මිනිස්සයා මේ මුදලාලි මේ පෙට්ටි කීයක් විතර දීලා ඇද්ද කියලා. අප
මාසයකට සාමාන්‍ය මාතෘ කොහොම කරත් 9ක් 11ක් අතර ප්‍රමාණයක් යනවා වැඩි ඉන්නේ මාස දෙකට. නිකක්. ඒක ගියා කියලා මට ගැටුවක් නැහැ. අරහෙට පෙට්ටියක් දීලා මෙහෙට එනකොට ඒ වැඩේ ගෙල්ලා. එතකොට මේ 98 99 ඉඳලා ගත්තාම පෙට්ටි සෑහෙන මාසයකට 9ක් අපි 10ක් තියමුකෝ. 9ක් නැතුව 10. එක්තරා මාසයකදී අප්‍රේල් දැන්ට අවුරුදු 3කට විතර කලින් අප්‍රේල් 14 වෙනිදා වෙනකොට 13 දෙනෙක් නැති වුණා. මේ වැඩි හිටියම අද විතර. ඔව්. 140ක් හිටියේ ස්ටෙන්ට් එකේ ඒක ඔක්කොම ප්‍රමාණය. ප්‍රමාණය. 13ක් මල. 13ක් මල. අපේ 13 වෙද්දි. 13 වෙද්දි. නමුත් ඒක පොඩ්ඩක් දරා ගන්න අමාරු වුණා. ආ. නමුත් ඇදලා ගියා කොහොම හරි කරලා. ආ. මේ ඉතින් වැඩි හිටියෝ කියන්නේ බැරිමිට කියන උතන්න ගනක් දාන්න. නැත්තම් නැත්තම්. අනිවාර්යෙන් මැරෙනවා. පෙට්ටි 120ක් දෙනවා කියලා හිතනවා අවුරුද්දට මම. එතකොට පෙට්ටි 2500කට වැඩි මහත්තයා දීලා මේ අවුරුද්ද. දීලා දීලා දීලා. මොකද හේතුව ඒ දුන්නට මහත්තයා දෙනවා වගේම හම්බ වෙනවා. ඒ කියන්නේ ඒවා දෙන්නේ අපි මේ මොනවා ලබා ගන්න නෙමෙයි නැත්තම් මට මෙතනට එන්න බෑ හම්බ වෙනවා කියන්නේ මේ 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 විශ්වයේ තියෙන මොකක් හරි බලයක් මේ මිනිවලින්ම නෙමෙයි ඔබතුමා කියන්නේ නෑ මිනිවලින් නෙමෙයි නැත්තම් වැරදි දේ හිතන්න පුළුවන් නේ නෑ 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 මිනිවලින් නෙමෙයි මේ විශ්වයේ තියෙන දැන් මම පිනක් දහමක් හරිය හරි හරි වැරදි හරි අපි කරන දෙයට කොහෙන් හරි මොනවා හරි ලැබෙනවා ලැබෙනවා නේ ලැබෙනවා මගේ නෝනට එක සැරයක් ඇදුනා 120ක ටිකට් එකක් දෙනවා ඒක ඔක්කොම එක දෙනවා. ඒක ඔක්කොම එක දෙනවා. මට අදාල නැහැ ඒක. නෑ නෑ. දීම පමණයි මම. මම හාමුදුරුවන්ගේ කතා කරා හාමුදුරුවන්ගේ ඇහුවා කිව්වා වැඩේ කරා. දැන් මම මේ 83 වෙනි පාර දැන් මේ පාර මේ කරන්න අමාරු බ්ලඩ් ඩොනේෂන් එක මට. නැත්නම් මම 83 පාරක් ලේ දීලා තියෙනවා. කන්ටිනියු. මේ මේක උඩ තට්ටුවේ තමයි කරන්නේ. හා. ලක්ෂ පහම ආරක්ෂක දෙනවා ඔය වැඩේ. හා. වියද. වියද. ඒ කියන්නේ මට එන එකනට මුළු ෆැමිලි එකටම හරියන හොඳ කැමරාවක් දීලා ආයි ඒක ඔක්කොම බලලා තමයි ලීලා බලයන් කියලා නෙමෙයි නෑ 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 ඒකෙන්ද මගේ මේ බ්ලඩ් ඩොනේෂන් එකට අහලා කට්ටි එන්නේ ආ ආ පොඩි ඇඩ් එකක් දැම්මම ආ ටක් ගාලා දිනේ දාලා එලවන්සින් එක ගියාම පොලිසිය වලින් අරෙන්නේ ටක් ගාලා එනවා ඊළඟ වංගිය කරනකොට මාත් එන්නම් බලන්න අනිවාර්යෙන් ඒක අපි මාත් කන්ටැක්ට් නම්බරේ දිනා දැන් මට සම්බන්ධ කරන්න පුළුවන් ආ ඒවට ආපු කට්ටිය තමයි ඉතින් හොක් ඔය පොඩි පොඩි පත්‍ර වල දාන්නේ එක එක ලිපි ලේකන මේක නෑ එක තයාර කරනවා විදුරු කැලයට දීන්නේ ඔව් ජීවත් වෙන මිනිස්සු කොහොමදත් මලවුන්ගෙන් ආශිර්වාදේ තියෙනවා 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 උඩ ඕනනම් බලදැක්මත් තව තියෙනවා උඩ අපේ හොඳ මොනවද තියෙන්නේ උඩ තමයි අපේ ව්‍යාපාරේ පෙට්ටි එහෙම තියෙන්නේ ආ පෙට්ටි වෙන්නේ නෑ නේ හැබැයි නේද යන් එකක් බලලා ඉන්න ඕන එකට කොහෙන්ද යන්නේ මෙතනම අතු මේ හෝල් එකේ තියෙනවා මාතු මම ආ මේ හෝල් එකේ තියෙන මේකත් දෙනවා පාලාදකට ආ හෝල් එක ආ අපි දෙන්නේ රෑ උදේ 7 ඉඳලා රෑ 10 වෙනකම් විතරයි ආ ආ ආ හෝල් එකේ තියාගන්න දෙන්න තියාගන්න දෙන්න නේ ඔව් මේ තියෙන්නේ ඔක්කොම මගේ ලේ දන් දීලා ජනාධිපති සම්මාන ඒවා මේ හම්බෙත් තමයි මේ තියෙන ඔක්කොම ඔව් ඔව් බ්ලඩ් ඩොනේෂන් කරලා බ්ලඩ් ඩොනේෂන් කරලා නේ ඔය දෙකටම නේ නා ඊට පස්සේ තියෙන්නේ මේ ඔව් මේ තියෙන්නේ මේ ඇත්තලක් තියෙනවා ඒවා තියෙනවා රජමුතු නැතත් රජමුතු තියෙන ඒවා නැහැ දැන් මේ තියෙන්නේ මගේ ගුරුන්නාංශි ආ මේ ෆොටෝ එක තමයි උඩින්ම ගහලා තියෙන්නේ ඔව් අම්මා තාත්තා වගේ අදහනවා ඔව් අම්මා තාත්තාට වඩා ඉතින් මං ඔළුව නමනවා ආ ආ මේ ගුරුන්නාංශි මේ මගේ මල්ලි ආ ඒ දෙන්න තමයි පිට වෙන්නේ එදා ඉඳලා එදා ඉඳලාම ඔව් ඉතින් ඔය රට ගෙනියන්නේ නැති මහත්තුරුන්ගේ අලු තමයි මේ තියෙන සුද්ධ මහත්තුරුන්ගේ ආ මේ අලු පෙට්ටියක්ද මේ අලු පෙට්ටිය මේ කවදා හරි යා එන්න ඕනේ ගෙනියන්න right right එතකොට මේ මේක තියා තියලා තියෙනවා ඔව් එයාලා ඉතින් ඔය මේවා කරලා තියලා ගිහින් තියෙනවා හා
යාලා අහම තමයි ආය ගෙනියන්නේ. ගෙනියන්නේ. එතකොට සුද්දන්ට කරනකොට ලොකු ගාණක්ද? නෑ, එහෙම නෑ. එහෙම නෑ. ඉතින් ඒත් ඉතින් 70ක් 80ක් වගේ යනකොට වැඩේ කම්ප්ලීට් ඔක්කොම. කම්ප්ලීට්. අලු පෙට්ටි තරම් තියලා අරන් තියනවා. මේ තියෙන්නේ අන්දන ඇඳුම් නේ. මේ තියෙන්නේ ඒව මත අපේ ඒවම තමයි ඔක්කොම. ආ වෙනසක් නෑ. ගෙනියන්නුම් කියලා නෑ. ආ. මේ මේ රෙඩිමේඩ් කලිසම්. ආ. අපිටවත් මෙච්චර හොඳ රඳින්න හම්බෙන්නේ නැහැ. ආ. මේ කඩෙන් ගේන්නේ අලුත් බඩු. ආ. මේ ෂර්ට්. ආ. ඔපෝ අපි අඳින ඇඳු. බ්‍රෑන්ඩඩ් බඩු. ආයි. මිනිස්සුන්ට බාගෙන අඳවන්න බෑනේ මහත්තයා. ඉස්සර තමයි පළුවක් ඇඳුවේ. ආ. ආ හැබැයි තෝනේ පළුවනේ අඳනෝ කියන්නේ නේ. ඉස්සර ඇඳුවේ පළුවයි. ඔව් ඒක ඇත්තද? ඒ ගන්න. එතකොට උඩින්නේ දිව්වේ. ආ. දැන් එහෙම බෑ මේවා සම්පූර්ණ අඳන්න ඕනේ. නැත්තම් මේ කෑල්ලෙන් අල්ලගෙන ඇදගෙන යනවා. උඩ පළුව ඇරයි යනවා මිනිහ ඇඳුවේ. ආ. දැන් අර කනට පුළුන් ගහන ඒවා ඒව නෑ ඒව නෑ ඒව ඒ යුගේ ඉවරයි. ආ මහයට පුළුන් ගහනවා නේ ඒව නෑද. ආ ඔය ඇද්දල දෙක තියන්න මොන නේ ඇද්දල දෙක ඉල්ලනවා මහත්තයා චාරිත්‍රයක් චාරිත්‍රයක් නේ. ආ මේ තමයි බෙට්ටි. ආ මේ මේක ඇවිල්ලා මහෝගනි. අයි එක මහෝගනි මේ තනි මහෝගනි. ආ මේක නම් ලක්ෂ පහමාරක් වගේ වෙනවා. ආ බෙට්ටි. ඔව්. ආ බෙට්ටියයි එම්බා මේකයි. ආ ඒ අවත බඩු දෙකත්. ආ VIP එක. VIP එක. මේකත් එහෙමයි. මේක එච්චර වෙන්නේ නැහැ. ආ. මේක 3.50ක් වගේ යන්නේ. ආ. මේව නම් අඩුයි. මේව සාමාන්‍ය 1.10ක් වගේ යන්නේ. 1.10ක් වගේ. ඒ කියන්නේ 1.10ක්. සාමාන්‍ය මිඩල් රේන්ජ් එකේම දෙහිල්ලන්නේ. නෑ, එච්චර නෑ. අර අර එහා කුණේ තියෙන ඒවා තමයි යන්නේ. ආ, ඒක වැඩියෙන්ම යන්නේ. ඔව්. පෙට්ටියෝ කැරියට පස්සේ මහත්ත ඉතින් පේන්නේ නැහැ මේ වටිනා. නෑ නෑ නෑ, මේවා තියෙන මහත්ත ලොකු ලොකු මේව එකක් එක තියෙන. ආ, එන්නේ. ඔව්. වෙන කංගක විවෘත කරලා පෙන්නමු. පෙන්නන්න පෙන්නන්න ඔව්. මේ පෙට්ටි මෙහි හදන්නේ එතකොට. ඔව්. මේ වහතේ අර පුල් කාර්ටන් කියන පල්ලේ හැටම රෙද්ද එල්ලෙන්නේ. ඔව් ඔව් ආ රයිට්. මේක රෙද්ද පල්ලේ හැටම එල්ලෙනවා. ආ. බාගෙට නෙමෙයි. බාගෙට නෙමෙයි. දැන් මේක සාමාන්‍ය 78ක් වගේ තමයි මේ කියන්නේ ඔක්කොම පුල් පැකේජ් එක. ආ මේ පෙට්ටි 78ක්. ඔව්. පුල් පැකේජ් එක. ආ ආ. මොකද්ද පුල් පැකේජ් එක කියන්නේ? ඒ කියන්නේ එම්බාම් කරලා. ආ. මේ ඇඳුම් අඳලා. ආ. මේ ස්ටෑන් ලාම්පු ආස් මල්ලාස් ඒවා දාලා. ආ. ගෙදර ගිහින් දෙන්න. ආ. නැවත අපි බඩු ටික ගේන්න. ආ. ඒ ඔක්කොම ටික තමයි ඒකට යන්නේ. මේක තමයි සයන ආසනේ. අවසාන ආසනේ. අවසාන ආසනේ. ඔය තමයි මධ්‍යස්ථ දෙය. මධ්‍යස්ථ එක. මධ්‍යස්ථ. මැද. මැද. මැදම. ඔව්. දැන් මේ මේවා 62ක් වගේ යන්නේ. ආ මේක 62යි. ඔව්. මේක ඇත්තට රෙදි දිග නැහැ. ආ. කොටයි. දැන් අද කාලේ යන්නේ මෙන්න මේවා. මේවට පාලන විලක් තියෙනවද? මිනේ දැර්තනේ ඉතින් ඔක්කොම හැදිලා තියෙන්නේ මහත්තයා. ආ මං කියන කායම මේ මේ රේන්ජ් එකේ තමයි යන්නේ. ඔය රේන්ජ් එකේ තමයි යන්නේ. ආ. මෙන්න මෙන්න මේක තමයි ඉතින් සාමාන්‍ය ගමේ වටවල 43යි. ආ 45යි. ආ. මොකද්ද 2000 වෙනස? 2000 වෙනස වත් මේක රෙද්ද මේ ඇතුළ වෙනස් පොඩ්ඩක් සැටින්. ආ ඒක සැටින්. මේක ටැපට. ආ ඒක ටැපට. ඔව්. මේ දෙකෙන් තමයි යන්නේ. ආ. මේක සැටින් රෙද්ද. ආ සැටින්. ෂයින් එක දිනවනේ. ආ ඔව්. මේක සයින් එක නෑ. අපි ඉතින් මේ මේ රෙද්ද සයින් එක නෙමෙයි ජීවිතයේ සයින් එකක් ඇතුව ජීවත් වෙන්නයි ඕනේ නේද? නෑ අනේ. අපි ඉතින් මිනිසුන්ට කියනවා. ආ. කොයික ගත්තා පිච්චෙනවනේ. පිච්චෙනවා. එක්ක වල්ලනවා. ආ. මේක අල්මාරියක් නෙමෙයි කියන එක කියනවා. ආ. ඔය රුපියල් 2000 වෙනස තමයි මේ ඇවිත් තියෙන්නේ. හරි හරි හරි. මෙන්න මේක. මෙන්න මේක. මෙන්න මේක. මැට් එකයි ග්ලොස් එකයි වගේ තමයි. අන්න රයිට්. ඕකත් එක තමයි යන්නේ වැඩි. ආ. ওই දෙකෙන් තමයි ওই ටේහට යන්නේ. යන්නේ. අරව තියෙනවා සෝබනේට. ඔව්. කොරෝනා පෙට්ටිය නෑනේ මෙතන පෙන්නන. ආ කොරෝනා පෙට්ටිය තියෙනවා තමයි උඩ. ආ අමන්න නෑ උන්නේ. ඔව්. දැන් මේව මේ කොහෙන්ද මේ මොරටු ගිහිල්ලා අරන් එනවා? මොරටුෙන් ගේනවා. ආ ගෙනහැල්ලා මේ පොලිස් කරලා. මොරටු කියන්නේ මේ පරත්ත කියන කොටස තමයි මේ පෙට්ටිය හදන්නේ. පරත්ත. පරත්ත. ආ. දවසට යන්න ඕනේ පරත්ත. පරණ මේ පරණ පාර දෙන්නේ. ආ. පානදුරි. ඔව්. ඒකෙන් ගිහිල්ලා කෙසල්ලත්තේ පොලිසිය ගාවෙන් ඇතුළට යනවා. ආ එතනින් දකුණට හැරෙනවා. ඔව්. ඒකේ තමයි මේ පෙට්ටි කියන ඒවා ගහන්නේ ප්‍රසිද්ධ එතන. එතන. මොරටු ලීබඩු වගේ තමයි අරක. ආ. පරත්තේ තමයි පෙට්ටි වලට යන්නේ. පරත්තේ තමයි. දැන් මේ 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 පෙට්ටි එක වැඩ ඉවර ගන්න බෑ මේ මේ කැටයන් කපලා යවන්න ඕන කරලා. ඔව්. අනිත් කැටයම ගහන්නේ මෙහෙද? නෑ නෑ ඒක. ආ එහෙම ගහනවා. ඔක්කොම මේ. ඔව්. ඉතින් මේවත් ඉතින් 95ක් වගේ යන්නේ. ලොකු මිලන්නේ මේ අද කාලෙට. ලොකු මිලන්නේ මේ ලොකු මිලන්නේ. අර වගේ ලොකු රෙදි දාලා ඔව් අර මාමා වෙන් කරගත්ත පෙට්ටිය මේ 40 ඕක තමයි ඒක තමයි නේ ඔක එතකොට 40යි 40යි ඔව් ඉතින් එයා හොඳ ප්‍රසිද්ධ කියන්නත් මොකද්ද වගේ ලෝකෙ කෙනෙක් ආ මේ නීතිඥ මහත්තයෙක් කරන්නේ ඔව් 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 ආ ආ
යා අනිත්‍ය දන්නවනේ. අනිත්‍ය දන්නවා. මේ වෘත්තිය වැදගත් නෑ, තනතුර වැදගත් නෑ, අනිත්‍ය දැනගන්න. නෑ නෑ. නමුත් මේ මැරුවා කියන එක දන්නවනේ හරි මහත්තයා. පැහැදිලිව. මැරෙන්නේ නෑ ගන්න මිනිස්සු ඉන්නේ නේ මහත්තයා. තව තියෙනවා ඉතින් උඩ හදන පෙට්ටි. හා. නිෂ්පාදනය. හා. ඒව ඉතින් බලන්න ඕනද? හා. නෑ බලන්න දෙන්නේ නෑ. හා. දැන් අවසානෙට මට කියන්න. ඔව්. මේක බලන්නේ මලවුන් නෙමෙයිනේ ජීවත් වෙනවා. ජීවත් වෙන කට්ටිය. ජීවත් වෙන උන්ට මලවුන්ට කන්දන මලවුන්ව සරසලා ගෙදර යවන හැමෝම අතපය හොදගෙන පැත්තකට වෙන වෙලාවේ මලවුන් වෙනුවෙන් වැඩ කරන මහත්යෙක් විදියට මොකද්ද කියන්න තියෙන දේ? මත මෙහෙම මේක අපි හරියම කැපවීමෙන් කරන්නේ. මොකද මේක හරි ආසාවෙන් කරන්නේ. මේක මේ මුදල්ම නෙමෙයි ජීවිතේ. සමහරුන්ට නම් ඇත්තෙම මේ ව්‍යාපාරේ ඉන්න හුඟක් අය මුදල්ම කියලා හිතන් ඉන්නේ. නමුත් මේකේ වැඩක් අපි කරාම ලොකු සේවාවක් මිනිස්සු හරියට සතුටු වෙනවා. මේ පියල්ලයා කවදාවත් සල්ලි හොයන්නේ නැහැ. සල්ලි අහන්නේ නැහැ. අන්න ඒ මට්ටමක තමයි මං ආදරෙන් මට හැමෝම කියන්නේ පියල්ලයා කියලා. පොදුවේ. නෑ. මේ ඒ කට්ටිය මේ ලොකු මේවක තියෙන දැන් මගේ වැඩ කරන ළමයි වුණත් හරි ආසයි මේ වැඩක් කරලා ඉවරලා වැඩේ හොඳයි මෙන්න මෙහෙමයි කියන මට්ටමේ තියෙනවනම් එතන තමයි යන්නේ අපි. මුදල් නෙමෙයි මේක. මුදල් නෙමෙයි. හැබැයි මේ අර නොමරන කොටසට හරි වැදගත් දෙයක් තියෙනවා මේ. සමහර වෙනානේ මැරෙන්නෙම නෑ කියලා මහත්. වැටේ අඟලට උසාවිය යන රණ්ඩු වෙන අයට මෙන්න මෙතනට එලා ටිකක් කළා ඉන්නකොට ඇතවනවා. අකෝ මේ මනුස්සයා මෙච්චර දෙයක් තියලා මේ නිකන් දෙනවනේ. හ්ම්. හ්ම්. ඒ මනුස්සයාට කොච්චර දෙනවා මහත් දෙන්න බෑ. දෙන්නත් ඇතුලේ තියෙන්න බෑ. තියෙන්න. දෙන්න බෑ. දුන්නාට ගන්න කෙනෙකුත්. ගන්න කෙනෙකුත්. අපිට කොච්චර දුන්නත් මිනිස්සු ඉන්නවා මට ඕන තරම් ගන්න. ගන්න. ඒක තමයි මගේ මේ අවසාන ප්‍රාර්ථනේ මේ මේ මිනිසුන්ට මේ මේ සත්‍ය ටික අවබෝධ වුණොත් ඒක ලොකු දෙයක්. එහෙම අවබෝධ වුණොත් එහෙම මෙච්චර වේරියේෂන්ස් තියෙන එකකුත් නැහැ පෙට්ටි වල. හැමෝම එක පෙට්ටියක යයි. මේ ඉත කලින් මැරෙන්න මිනිස්සු මේවා කරයි නේද? පැහැදිලිව. හැබැයි මේ යුගයේ හැටියට නම් බොහොම අමාරුයි. අමාරුයි. නමුත් අපි මුදල් නැතුව උපරිම තල්ලු කරන්න බලනවා. බලනවා.